Guiñas tu caja con el vele dirá. No hay nada más que dirá. Huele que el cherizará. සර වනේට වනයක් වෙවි වනේම හැදුණු වැඩුණු වන සිව්පාවන් වැනි මිනිසුන් අතින් වනයට සිදුවන වන විනාශයට එරෙහිව හඬ නගන වනවිරුවා තමයි අපේ මේ වනසර. මේ කැලේ රජුරු හැටියට මං අණ කරනවා මේ කැලේ කන එක නතර කරන්න. වැඩේ කියන්නේ වනේ රකින්න කියලා කරන වැඩ ගොඩක් මෙයා වන කරගන්න එකයි. අනේ ඉතින් මේ වැඩේදී තන්තිමට හොඳට නාගත්තා. මෙයාට හැමෝම කියන්නේ හේප් හේත් අපේ සරා කියන්නේ ෂේප් කියලා. මොකද මෙයා ඕනෑම වැඩකින් ෂේප් වෙන්න හරි දක්ෂයි. ඔයා වලඇතුලේ මොනවද වෙන්නේ කියලා බලන්න මගේ ඊනකට ආරක්ෂාව සොයා. මේ උර්මිල. මේක දාලා තියෙනවා කොළුවේ ආරක්ෂාවට. අනිත් එක හෙල්මට් එකක් දැම්මම ඔයාට ඔලුවක් තියෙනවා කියලා තහවුරු වෙනවනේ. මෙයා කොයි වෙලාවෙත් හදන්නේ සරාව පොෂ් කරන්න එයාගේ යාළුවොත් එක්ක එක් වෙලා. සරාට නම් මේවා ඇති වෙලා. Please help me. Me Vanamalliya. Oya me denna. Oya naraka kammalika mattalla dala yanawa panthiyata nidahasa adhyapane pratipala bukti vidinna. Vanamalliya game hadunu keli. Kola atu wage swabhavika dewal walimma tamai wahagatte vili. Kotimma giwoth meya hari joli. Oimagi patiyak nan jeevithe taragini ne me Vanamalliya. Me tamai Sarage hurutala Alibaba. බෝලයක් නෙමෙයි ඔයාට ගේන්න කිව්වේ ඇඳුමක්. වැඩි කතා බහක් නැති එයා සරාත් එක්ක නිතරම දඟ කළා. පොඩක් හුස්ම ගමු. අවුලක් නැහැ. කොහොමදත් පොඩි ටෙස්ට් එකක් කළා බලන්න. මෙයා ડોක්ටර් වනසිංහ. ඇත්තටම MBBS එකකුත් තියාගෙන කාත් කවුරුත් නැති වනාන්තර මැද්දේ ඩිස්පෙන්සරියකුත් දාගෙන වේලි වේලි ඉන්නතරම් මෙයාට තියෙන ලෙඩේ මොකද්ද කියලා ඔයාලා බලන්න එයාටවත් තාම බෑ කියලා මං හිතන්නේ. පුරාණ පොතපතේ සඳහන් පරිදි සාපල ද්‍රව්‍ය හඳුනන්න පුළුවන්. ඒක රසින්. මේ තමයි නාසිගුරා මාමා. මෙයා යන්තර මන්තර හදි හුණියම් වලට රුසිය කියලා තමයි මෙයා හිතන් ඉන්නේ. පුරාණ මලයාලම් මන්ත්‍රයක් ලක්ෂ වාරයක් ජප කරලයි මේ දියරේ හැදුවේ. අපි බලමුකෝ. වනාන්තරේ අප්පා දෙපා සිව්පා බහුපා සත්තු මැද්දේ මේ කට්ටිය නටන නාඩගම් නෙයියාඩගම් කෝලම් බලමු එහෙනම්. සරාගේ නිර්වත. අපරාධ කියන්න බෑ. අපේ වනසරාට නම් තියෙන්නේ පුදුම පෙනීමක්. පෙනීමට දෙවැනි නෑ එයාගේ ජීවන සුවඳ. වනසරයි
අපි භූමියකවත් නිදහස ඉන්නේ නැහැ. නවතිනවා. ඒ නවතිනවා. එන්නපා. ඔයගේ මහ ලොකු විද්‍යාව පාවිච්චි කරන්න ඕකෝ. ඉතින් ඔයක මන්ත්‍ර වලින් ඌව නවතනවා. සරා. ඔයගේ වස්තරේ. ඔව් මම ස්වාභාවික දේවල් වලින් තමයි විලි වහගන්නේ. ලද මං කිව්වේ ඔයගේ ඇගේ ලුහුල් පොඩක් අද්ද. මම මේ කැලේ රජුරු. මම ඇඳුම් මහන්නේ කොටියමෙන්. රජුරු. නිරස් ට්‍රබලේ සැරසිලා. අයියෝ සරාගේ වටිනා ඇඳුම කවුද කෙනේ කොරකම් කරලා? වන්නේ සරා. ඒ කියලා මැස්සෝගේ මොකද්ද එකපාරට දැනුණු අමුතු හිතනේ. ඕකේ. ඔයි. අඩි ගන්නවා. සරා. සරා උයපිනේ. අනේ කොහෙද නිමියා ගියේ? බය වෙන්න එපා අපි ආව හොයාගමු. ඔය කොහෙ හරි ගහක් ගලක් අස්සේ ඇති. සරා. මෙයා කියන්නේ සරාව හොයාගන්න පොල් ගෙඩියක් ගහමු කියලාද? නෑ මං නම් හිතන්නේ නෑ. අලි බබා කියන හැටියට සරා කොයි හරි හැංගිලා වගේ. එහෙනම් ඉක්මනට යමු. අලි බබා ඉක්මනට ගිහිල්ලා මට ඇඳුමක් ගේන්න. හොඳේ ළමයා. අපොයි. බෝලයක් නෙමෙයි ඔයාට ගේන්න කිව්වේ ඇඳුමක්. චෝටි ඉක්මනට ගිහිල්ලා මට අඳින්න ඇඳුමක් ගේන්නකෝ. ඉක්මන් කරන්න. අවසානයි මේම. චෝටි කොහමෙන් හරි ගෙදර තියාගන්න ඕනේ නෑ වෙන්න කලින්. ෂේප් 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 ඒ ෂේප් කියලා හොයාගෙන ඉන්න කෙනාට මම දෙනවා පාඩකම. අහුනද? අහුනද? අල්ලගත්තා. මම හොයාගත්ත නේද? විශේෂයි. මොකද බලන්න ළමයි නේ අර ගලයට ඉන්නේ. අයියෝ මේක කර දෙයක් නෙමෙයි. අපේ දාතර දිනවල් වල. කැලි කැලි කරුම නම් කැලි කැලි කරුම. පදක්කමක් කවුද බල මාර නිල් පාට පල් දෙක කඩාගෙන එන්න. අයියෝ මගේ දෙවේ මලක් පිපිලා. අයියෝ ඔයාට දැන් චුට්ටකට කලින් අපේ සරා කෑ ගහන්න වහුන් නැද්ද? සරා ඉන්නවද? ඇකියන්ත බාල දක්ෂිකාව පස්සෙන් පන්නන එක නැවැට්ටුවා. තව පොඩ්ඩෙන් පොඩි උන් ගල් ගන්න. මොලේ පෑදුනා. ඉරපා යන්නේ අර පැත්තෙන්. කෙනි කණ්ඩ තියෙන්නේ මෙහෙ. මම මෙතන.
මග ගේ තියෙන්න ඕන. මටම හොයාගන්න වෙනවා. යුනිෆෝම් එකක් ලියවයි. ලස්සන ඇඳුමක්. ඔළුවේ ගානට. ආචාර්තුමා, ඔයා කොහෙදනේ ගිහිල්ලා හිටියේ? මං හැමතැනම හෙව්වා. මම වනසරානි. කවුදානේ මහාචාර්ය කෙනෙක් කියලා කිව්වේ? අනේ අම්මපා, මං ඔයාවම තමයි හෙව්වේ. හෙව්වයි කියලා කිව්වේ. මේක මහ භයානක ගමනක්. මං ආවේ මුහුදෙන්. මං ආවේ නැවටත් මුහුදු මංකොල්ලකාරේ පහර දුන්නා. සේරම විනාසයි. හැබැයි මං ඔයා මීට කලින් හොයාගන්නවා. මාව වැටුනේ නැත්තම් මේ වලය තුලට. ඔයා මෙතනින් පහලට වැටුණා? ඒ වැටුණු වැටිල්ල ආයේ කවදාවත්ම කොඩෙන්ද බැරි වුණා. මොකක්? ඔයා වලට වැටුණා නම් ඔයා ආයිමත් මෙතන ඉන්නවා නම් ඒ කියන්නේ ඔයා හරියට හරි. හරි. ඔයා හොල්මනක් නම්. හොල්මනක්. යකෙක්. මල පෙරේතෙක්. කුම්බාඩි. මම ඇඳගෙන ඉන්න මේ ඇඳුමුත් ඔහේගේ නම්. නැතුව නැතුව. ඒ කියන්නේ මම මේ ඇඳගෙන ඉන්නේ හොල්මනකගේ ඇඳුම්. අයියෝ අපෝයි අයියෝ. මගේ අම්මෝ මයි ඇඳුම්. හිම උපන් සරත් වනේ අතරමං වුණා එහෙනම්. නළුබට්ටගේ සුදු ඇඟ කව්වට පිච්චෙන. මේක නම් ගිනි පාගෙනා වගේ. කොහොමද සීතල? මගේ බැලාර මැද නිකන් ඉන්නේ. ලැප් ලැප් ලැප්. කවුද? ඒයි කවුද අතන? මගේ ඇඳිවත නැති වුණා. ඒ කියෝ හේ නිර්වස්ත්‍රය. ඔව් මං හිතන්නේ. ඔබ මට පහල වුණා. අපේ සෙල්ලිපුල සදාන් වෙලා තියෙන හැටියට ඇඳුම් නැතුව එන කෙනෙක් තමයි අපේ අනාගත රජා. ඒ කිව්වේ මමයි ඔබේ නිර්වත් මිනිසා. ඕ මගේ සුබ පැතුම්. තවන්න 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 හොඳ රජෙක් කැවිලා. ඇයි නුඹලා සිංහාසනයට ලී කැලි දැම්ම? ඒක අපේ චාරිත්‍රයක්. මේ ගම්බිරි සිහින එකත් චාරිත්‍රයක්ද? ඔව් රජතුමනි, පොතපතේ තියෙන හැටියට මේ වයින් ඔබතුමාගේ රාජ්‍ය කාලය සැපවත් වෙනවා, රසවත් වෙනවා. මොජිද සංග්‍රහය. වත්තවල ගලින් බොහොම අපූර්ව ආහාර වේලක්. කමු කමු. පළතුරු මකන්න රජතුමනි, එතකොට අපේ රැකෑම තවත් රසවත් වෙයි. අයියෝ. ඒ කිව්වේ මෙච්චර කාලා තව ටිකකින් රැට කණ්ඩක් දෙනවද? නෑ. රැට ඔබතුමාට කෑම කන්න වෙන්නේ නෑ. කන්න ඉන්න එපැයි. මොකක්? මේක කන්න. මං ඉක්මනට එන්න. නිර්වත් මිනිසෙක් බැබුන්ල අතර රජ වෙනවා. හරි. හැමෝම සමරනවා. ඕකේ. මේ මොකද මේ? රජුරුවන්ව කට්ටියම කරේ තියාගෙන අරන් යනවා. රජුරුවන්ව හැලියේ දාලා පුරුදු විදිහටම තම්බනවා. ඈ රජුරුවන්ව සුප් එකට ගන්නවා. මාව සුප් එකට ගන්න යන්නේ. ඔන්න එහෙමනම් පුතුමාන නී දැන් තමයි වෙලාව. ඔයව කැමට ගන්න. කෝ කෑම එක. කොයි ලොකේට වලින් කටවන්නද? කොයිද හිටියේ? මේක පඩලගේ. කොයි පැත්තටද දෙයනේ මුංගෙන් පේරෙන්න දුවන්නේ? දිවන්න ගන්න. කොහාවක්? අම්මා මගේ ඔටුක්ක. ෂොක් වවුලා. ඔයා හින්ද විලි වහගත්තා. තෑන්කියු. ආයි දවසක හම් වෙමු. කොමාරි ඔයාගේ පීටට ආවේ අන්තිමේට වවුලෙත්. දැන්වත් ඇඳුමක් ඇඳ ගන්න ඕනි. Happy birthday! ඒක! සරා! මං හිතන්නේ මේක ඔයාට ඕන වෙයි.
මේ වගේ එකක් තමයි මට ඕන කරලා තිබ්බේ. දැම්ම කකුල. සරා. ලස්සනයිද? මං හිතන්නේ උපන් ඇඳුමට වඩා හොඳයි. නියම තෑගිසේ. පිළිලෙජයි. වන්නේ සරා. ඉසිදේකට බය වෙන්න එපා. පුරාණ මලයාලම් මන්ත්‍රයක් ලක්ෂ වාරයක් ජප කරලයි මේ දියරේ හැදුවේ. ඔය බොරුවට මතුරපු මනස්ගාත බල් වතුර වැත්තකට විසිකරන අසිකුරා. ඌව බොරු වැඩ. මංගාවා.